දෙමව්පියන්ගේ සහ බාරකරුවන්ගේ නොසලකිලිමත්කම හේතුවෙන් කුඩා දරුවන්ගේ ජීවිත අනතුරු ලක්වීමේ ප්‍රවණතාවක් දක්නට තැයි පොලිසිය පවසනවා. මේ පිළිබඳව විමසීමට අප දැන් සූදානම් දුරකථන ඔස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාව සම්බන්ධ කරගන්න. අයිබෝන් අජිත් රෝහණ මහත්මයා. අයිබෝන් සුබදේශනා. සුබදේශනාක රෝහණ මහත්මයා ඇත්තටම පහුගිය කාලේ යම් ප්‍රවණතාවක් මේ කුඩා දරුවන් අනතුරු වලට ලක්වීම ජීවිතහානි සිදුවීම් පිළිබඳව තිබෙන බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා. මම කැමති මේ පිළිබඳව ඔබෙන් මේ උදෑසන විමසන්න. ඔව් අද වශයෙන්ම ජනවාරි පළවෙනි දේ ඉඳලා මේ වෙනකොට මෙවැනි සිද්ධීන් 7කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. මේ හැම සිද්ධියකම මරණ කරුවන් බවට පත් උනේ වයස අවුරුද්දත් අවුරුදු 5ත් අතර වගේ ඉන්න කුඩා දරුවන්. දැන් සුපිරි නිවාස සංකීර්ණයක විදුලි සෝපානේ දරුවකු අනාරක්ෂිත ආකාරයට ගමන් කරලා ඇගේ සිරුර හමු වුණා. අඟුරු ආතර ප්‍රදේශයේ දැරියක් කළු ගඟට පැන්නා. ඊට අමතරව තවත් අවස්ථා පහකදී පමණ කුඩා දරුවන් වගාලින් වලට වැටීමෙන් දැන් ඊයේ කැකිලාව ප්‍රදේශයේ ඇලකට වැටිලා මේ ආකාරයට මිය ගියා. ඒ නිසා විශේෂයෙන්ම අපේ අවධානය යොමු වෙලා තියෙනවා දැන් මේ හැම සිද්ධියක්ම විශ්ලේෂණය කරලා බැලීමේදී පෙනී ගොස් තිබෙන්නේ බාරකරුවන්ගේ දෙමව්පියන්ගේ අනවදානය නොසැලකිල්ල අපරීක්ෂාව හින්දා මේ දරුවෝ මේ ආකාරයට මරණයට පත් වෙලා තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි හිතන්නේ දෙමව්පියෝ චේතනාන්විතව දරුවට නොසලකා හරිනවා කියලා, චේතනාන්විත ක්‍රියාවක් කරනවා කියලා. නමුත් ඔවුන්ගේ නොසැලකිල්ල නිසා මේ තත්ත්වයට පත් වෙනවා. ඉතින් අපේ රටේ අපරාධ නීතිය හැටියට නොසැලකිලිමත් ක්‍රියාවකින් දරුවෙගේ ජීවිතය අන්තරායට පත් කරනවා නම් එවැනි අයට විරුද්ධව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. අපි තවදුරටත් දෙමව්පියන් බාරකරුවන් දැනුවත් කරනවා මේ කාරණේ සම්බන්ධයෙන්. එම කරලත් මේවා තවදුරට සිද්ධ වෙනවා නම් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඔව් අජිත් රෝහණ මහත්මයා, ඔබ කියූ කාරණා සහ වාර්තාව සිද්ධිය එක්ක සංසන්දනය කරද්දී මේ සිදුවීමට දුප්පත් පොහොසත් ભેදයක් නැති තරම්. ඊට හේතුව ඔබ දන්න සුපිරි මහල් නිවාස සංකීර්ණය තමයි එක දරුවෙක් මිය දෙන්නේ. අනෙක් දරුවා දියනාද්දී අතුරුදන් වෙනවා. මම කියන්නේ දැන් මේ සිද්ධියෙන් එහාට ගිහිල්ලා සමාජයේ වගකීමක් තිබෙනව නේද? අපි දකිනවා චිත්‍රවල මහත්ම උදෑසන මේ අපේ වාහනේ ගමන් කරන විට මේ මෝටර් සයිකල් පිටිපස්සේ දරුවව තුරුල් කරගෙන උස්කෝලට අරන් යනවා. හැබැයි දරුවට නිින්ද යනවා. හුලඟ වැදීමත් එක්ක කිරා වැටෙනවා. දෙපැත්තට විසු වෙන්න පුළුවන්. තාත්තා බොහොම වේගෙන් මෝටර් සයිකලේ පදිනවා උස්කෝලට අරන් යන. මේ නොසලකිලිමත්කම වගේම සිද්ධිය සිදුනෙන් පස්සේ තිබෙන ප්‍රතිචාර දිහත් මා කැමති ඔබතුමාගේ අදහස් දැනගන්න. ඔව්. ඔව් අත් වශයෙන්ම එවැනි තත්වයකුත් ඇති වෙනවා. දැන් ඔබ බැලුවොත් පහුගිය කාලේ සිද්ධ වෙච්ච ත්‍රීරෝද රථානතුරු. ඒ ත්‍රීරෝද රථානතුරු බොහොමයක්වත් දරුවෝ තමයි මිය ගියේ. ඒකට හේතුව ත්‍රීරෝද රථයේ අවශ්‍ය ප්‍රමාණයට වඩා නැගෙන යනවා වැඩිහිටියෝ එක්ක දරුවන් කීප දෙනෙක්. දැන් හම්බන්තොටදී වෙච්ච සිද්ධියේ ළමුන් තමයි වැඩි දෙනෙක් මරුමුවට පත් වුනේ. ඉතින් මේ ආකාරයට හැම අවස්ථාවකදීම වාහනයක ගමන් කිරීමේදී වෙනත් ආකාරයක ගමන් මාර්ගයක් උපයෝග කර ගැනීමදී මේ හැම අවස්ථාවකදීම හැම කෙනෙක්ම හිතන්න ඕනේ දරුවෝ කියන්නේ වැඩිහිටියන්ට වඩා සාමාන්‍යයෙන් අඩු බුද්ධි මට්ටමක් තියෙන අය. ඒ වගේම ඔවුන්ට සමහර දේවල් තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ වයස අවුරුද්දත් අවුරුදු 5 6 7 වගේ වයස ඇති. ඒ කියන්නේ වැඩි අවධානයක් යොමු කරේ නැත්නම් අනිවාර්යෙන්ම අනතුරක් ජීවිත අනතුරක් වාල සිදුවීමක් සිදු වෙනවා. ඉතින් මේ ගැන කල්පනා කරලා අටිතු කිරීම දරුවන්ගේ දෙමව්පියන්ගේ වගේම බාරකරුවන්ගේ සිදුකමක්. දැන් බාරකරුවෝ කියනකොට සාමාන්‍ය අපි දකින ගෙදර ඉන්න බාරකරුවෝ විතරක් නෙමෙයි, සමහර ලාවට පාසල් වෑන් රථයක රියදුරා තාවකාලික බාරකරුවෙක් වෙනවා. පාසලේ ඉන්න වෙලාවේදී ගුරුවරයෙක් පෙර පාසල් ගුරුවරයෙක් ළමයාගේ බාරකරුවෙක් වෙනවා. මේ හැමෝමත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. අවසන් වශයෙන් මා කැමති ඔබතුමාගෙන් දැනගන්න, දැන් සමහර දුප්පත් දෙමාපියන් ජීවත් වෙන්න විදිහක් නැත්නම් ප්‍රශ්නයක් නැත්නම් මම මැරලා කොහොමද දරුවෝ බලාගන්නේ, මම දරුවොත් එක්ක මැරෙන්න ඕනේ වගේ අදහසකට එනවා. දැන් මා දැක්කා දුම්රියකට පනින්න ගිහිල්ලා දරුවෝ දෙන්නයි අම්මයි බේරලා තිබෙනවා ජනතාවගේ උපකාරයෙන්. හැබැයි පොලිසියට විශාල වකිමක් සහ පොලිසිය පැත්තට යන්න ජනතාවටත් වකිමක් තිබෙනවා. මා දන්නවා පොලිස් ප්‍රකාශකතුමනි දැන් එදා පොලිසිය නෙවෙයි තිබෙන්නේ. මේ නිසා බය නැතුව පොලිසියට යන්න, පොලිසිය විශේෂ ඒකකයක් තිබෙනවද, බය නැතුව කොහොමද දරුවෝ හදාගන්න බැරි නම් දරුවෙට කරදරයක් වෙනවා නම් විපතක් වෙනවා නම් දරුවෝ සම්මන් තමන්ගේ ස්වාමියා කරදර කරනවා නම් බිරිඳ කරදර කරනවා කොහොමද පොලිසිය සහනය තිබෙන්නේ මේ සමාජයේ දරුවන්ට? ඔය අත වශයෙන්ම දරුවන්ගේ රැකවරණය සලසන්න දරුවෝ වෙනුවෙන් ක්‍රියා කරන්න අපේ ළමහා කාන්තා කාර්යාංශ පිටවල තියෙනවා.
ලංකාවේ 43ක් තියෙනවා මූලික ඒකක පොලිස් කොට්ටාෂවල ඒ කියන්නේ ප්‍රධාන නගරවල ඊට අමතරව කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්ත විශේෂකයක් තියෙනවා ඊට අමතරව හැම පොලිස් ස්ථානයකම ලංකාවේ පොලිස් ස්ථාන 437ක් තියෙනවා මේ ආශ්‍රිතවම ළමහ කාන්තා කාර්යාලයේ ඒකකයක් තියෙනවා අපි කාන්තා නිලධාරීන් යොදවලා තියෙන්නේ කාන්තාවන්ට තමුගේ ප්‍රශ්න ගැන දරුවන්ගේ ප්‍රශ්න ගැන කියන්න පුළුවන් ඒ කිසිම අවස්ථාවක තමන්ගේ දරුවන්ගේ ජීවිත නැති කරගෙන තමුණුත් මැරෙන්න මේ වගේ තීරණ ගන්න එපා ඒ වගේ හැඟීමක් හරි හිතට ඇති වුණොත් මේ අංශයක් වෙත වහාම ගිහිල්ලා ඒ ගැන කියන්න අපිට පුළුවන් සාහනේ සලසන්න අපිට පුළුවන් අපේ අනිකුත් පාර්ශවකරුවන් එක්ක එකතු වෙලා මේ මේ වගේ හැඟීම් ඇති වෙන අයට මේ වගේ සිදුවීමක් කරගෙන යන අයට උදව් කරලා ඒ තත්ත්වය වළක්වා ගන්න කිසිම අවස්ථාවක දරුවන්ගේ ජීවිත නැති කරන්න ඔවුන්ට හානි කරන්න හිතන්නවත් එපා බොහොම ස්තුතියි දරුවෝ අපි හැමෝගේම දරුවන් ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා